අයිබෝන් වාසනාවන්ත සුබ උදෑසනක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපිත් එක්ක ආදරණීය ජීවිතය තුළින් මේ ආදරය බෙදා ගන්න එකතු වෙන හැම දිනටම ජීවිතේ අපි දවසින් දවස අපේ ජීවිතේට අත්දැකීම් එකතු කර ගන්න ඕන. අත්දැකීම් තුළින් ලබන පන්නරය නිසා තමයි ජීවිතේ කවදාහරි දවසක අපිට සමහර අවස්ථාවන් අපිට අභියෝග විදිහට එනවනේ. ඒ අභියෝගයන් වලට අර ලබාගත් අත්දැකීම් එකතු කරගෙන ජීවිතය සාර්ථක කර ගන්න අපි හැමෝටම පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා එතකොට මොකද කරන්න ඕන? අත්දැකීම් එකතු කරගන්න අභියෝග වලටත් හොඳින් මුහුණ දෙන්න පුළුවන් කමක් එකතු කරගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපි හිතනවා ජීවිතේට ප්‍රශ්න කරදර එනකොට මේවා අපිට විතරමයි එන්නේ. මේවා හරි කරදරයි කියලා. හැබැයි ඔබ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයට ඔබ ප්‍රශ්න වලට අපි කියන විසඳුම් හොයන විදිහට ජීවිතේ කවදා හරි දවසක අත්දැකීම් එකතු කරගත්තම් හොඳ දවසකදී හෝ නරක දවසකදී අපිට හොඳ අභියෝගාත්මකව ඒ වලට මුහුණ දෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න. එහෙම යන කාල සීමාවේ අපි අද දවසෙත් ඔබේ ජීවිතයට මේ අත්දැකීම් එකතු කරන බලාපොරොත්තුවෙන් තමයි අද ආදරණීය ජීවිතය ඔබ වෙනුවෙන් මේ විදිහට ගෙනෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අපි පුරුදු ගැන කතා කරනවානේ. අපිට ජීවිතයේ තියෙන නොඑක් පුරුදු නේද? අපි පුරුදු වෙච්ච පුරුදු තියෙනවා. ඒවා අපිට හරි අපහසුයි අතහැර ගන්න. ඉතින් ඒවත් එක්කම අපි ඉදිරියට ජීවිතේ ගෙනියනවා. නැත්තම් අපි සමහර අවස්ථාවල අපි උත්සාහ කරනවා ඒ දේවල් වෙනස් කරගන්න. හැබැයි සමහර තැන්වල අපිට ඒවා මගහැරෙන්න පුළුවන්. හැබැයි ජීවිතේ අපි අරමුණ කරා ළඟා වෙනකොට අපි මහන්සි වෙලා ලස්සනට අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි අරමුණු කරා යන්න අපිට ගමනට පුංචි පුංචි බාධාකාරී තත්ත්වයන් එකතු වෙනවා. ඒ පුරුදු වෙනස් කරගත්තොත් කොහොමද ජීවිතේ තවත් ඉදිරියට යන්නේ? අද දවසේ අපි මේ උදෑසනේ ඔබේ ජීවිතයට හැමදාමත් එකම පුරුදු වල ඉන්නේ නැතුව ලස්සන පුරුදු හොඳ පුරුදු ජීවිතයට එකතු කරගැනීමෙන් ජීවිතය තව තවත් සාර්ථක කරගන්නට තමයි මේ උපදෙස් ලබා දෙන්න අපි සූදානම් වන්නේ. අද දවසේ මේ විදිහට ඔබ වෙයි පිළිබඳ දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙනවා සහතිකලත් ජීවන උපදේශිකා නදී වික්‍රමසිංහ මහත්මිය. අයිබෝන් සබුදසන. සබුදසන අයිබෝන්. අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන ජීවිතය සාර්ථක කරගන්න එක. හැබැයි යම් යම් කාලවලදී අපිට යම් යම් බාධක එන්න පුළුවන්, කරදර එන්න පුළුවන්. හැබැයි හැමෝගෙම ජීවිතයේ එකම අරමුණ බවට පත් වෙන ජීවිතය සාර්ථක කරගන්න එක. දැන් මෙහෙම අරමුණු කරා යනකොට අපිට සමහර තැන්වල අර මම මුලින් මතක් කරා වගේ කරදර බාධක එන්න පුළුවන්. මෙහෙම අපි හිතනවා සතුට වෙන්න ඕන, අපේ ජීවිතය සාර්ථක වෙන්න ඕන කියලා. අපි ගොඩාක් මහන්සි වෙනවා, අපි ගොඩාක් ඒ වෙනුවෙන් කැප වෙනවා, උනන්දු වෙනවා. හැබැයි සමහර තැන්වල අපිට එක තැනකදී මග හැරෙනවා ජීවිතේ. අපේ අරමුණු කරා යන ගමන් මග, මේ අරමුණු කරා යන්න අපේ ජීවිතය අයි මෙච්චර අපිට අපහසු කියලා සමහර තැන්වල අපිට හිතෙන්න පුළුවන්. ඇත්තටම එහෙම අපහසුවක් දැනෙනවා අපිට. ඒකට හේතුව මොකක්ද? ඒක හොඳ ආරම්භයක් අපේ සාකච්ඡාවට. සමාධිය අරමුණු ගැන කතා කරද්දී අපි හැමෝටම අරමුණු තියෙනවා. අපි කාටත් ඕනේ සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒ වගේම අපි කාටත් දුකෙන් ජීවත් වෙන්න, කරදර එක්ක ජීවත් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. ඉතින් සාර්ථක කෙනෙක් ගත්තත් අසාර්ථක කෙනෙක් ගත්තත් ඔවුන්ගේ අතර තියෙන පොදු සමානකම තමයි ඔවුන් දෙගොල්ලන්ටම ඕනේ සාර්ථක වෙන්න. ඔවුන් දෙගොල්ලන්ටම ඕනේ සතුටින් ඉන්න. නමුත් අපි චුට්ටක් ඔවුන්ගේ ජීවිත තුළට ලං වෙලා බලද්දී අපිට තේරෙනවා උදේ දවස පටන් ගත්ත වෙලාවෙඳලා රැට නිින්දට යනකම් මොවුන් දෙදෙනාගේ ජීවන රටාවල් දෙකක් තියෙන්නේ. අන්න ඔතන තමයි වෙනස තියෙන්නේ. කියන්නේ සාර්ථක කෙනෙක්ගේ සහ අසාර්ථකයි කියලා හිතන කෙනෙක්ගේ. ඔව්. එතකොට දැන් සාර්ථක කෙනෙක්ගේ ජීවිතය සහ අසාර්ථක කෙනෙක්ගේ ජීවිතය අපි මැන බලනකොට මේ දෙක අතර වෙනස අපි හරියටම එක වචනකින් කිව්වොත් ඔබ කිව්වා වගේ පුරුදු කියලා කියන එකට තමයි අපිට එකඟ වෙන්න වෙන්නේ. හේතුව පුරුදු වලින් තමයි පුද්ගලික සාර්ථකද අසාර්ථකද කියලා කියන එක වෙන් වෙලා අපිට දැනගන්න හම්බ වෙනවා. හරි. අපි දැන් මේ සාර්ථක අසාර්ථක ජීවිත ගැන කතා කරනකොට මෙතුමියත් හොඳට පැහැදිලි කරා මේ පුරුදු පිළිබඳව. දැන් පුරුදු අපිට අතහැර ගන්න සමහර අවස්ථාවල ඇත්තටම හරි අමාරු. මේ පුරුදු කොහොමද කෙනෙක්ගේ ජීවිතේ නිර්මාණය වෙන්නේ කියලා කෙනෙක්ටත් හිතා ගන්න බැරි අවස්ථාවක් එනවා. සමහර පුරුදු තියෙනවා අපි නිරන්තරයෙන්ම පුරුදු එදිනදා ජීවිතේ අපි කරන පුරුදු තියෙනවා. සමහර පුරුදු අපිට ඇත්තටම අතහැර ගන්න අවශ්‍යයි. හැබැයි ඒකට අපිට ඉදහසර ජීවිතේ වෙන් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. මේ පුරුදු ජීවිතයට එකතු වෙන්නේ කොහොමද? දැන් ජීවිතේ අපි මේ පුරුදු පිළිබඳ එච්චර ලොකුවට හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පුංචි හොදයක් කරත් ඒක මගේ පුරුද්ද කියලා අපි සමහර අවස්ථාවල අත්හැරලා දානවා. හැබැයි ඒ අපේ පුරුද්දෙන් ජීවිතේට ගොඩාක් අසාර්ථක වගේම සාර්ථක පැතිත් එකතු වෙන අවස්ථාවතර. හැබැයි මේ පුරුදු කොහොමද ජීවිතේට නිර්මාණය වෙන්නේ? ඒක තමයි අපිට තියෙන. දැන් අපි මෙහෙ පුරුද්දට අත මෙහෙම කරත් ඒක අපේ පුරුද්දක් වෙනවා. හැබැයි මේ පුරුදු අපිට කොහොමද ජීවිතේට එකතු වෙන්නේ?
දැන් පුරුදු කියලා කියන එක අපි පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතේට අපි හිතාමතා එකතු කරගන්න ස්වභාවය හරි අඩුයි. මොකද අපේ පරිසරය, අපේ දෙමෝපියන්, අපේ ගුරුවරු ඔය හැම කෙනාම අපිට පුරුදු ඇති කරන්න අපිට බලපානවා. අපි පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතේ ගන්න අපේ වටපිටාවත් අපේ වටපිටාව අපි සාමාන්‍ය දැනුම ලබා ගන්න දේවල්. එතකොට දැන් පුරුද්දක් අපි දැන් මුලට ගියොත් කොහොමද පුරුදු නිර්මාණය වෙන්නේ? ඕනම දෙයක් පළවෙනි වතාවට කරනකොට අපේ මනසේ අපි ඒකට යොදන්නේ අපේ ලොජිකල්. එහෙම නැත්නම් අපේ තාර්කික මනස. දැන් උදාහරණයක් හැටියට සමාධි පළවෙනි වතාවට මේ නිවේදන ශාස්ත්‍රයට ඇවිල්ලා ඒ නිවේදන කටයුතු පටන් ගන්නකොට තිබ්බ ඒ අමාරුව, චකිතය. ඒක මේ වෙනකොට දැන් පහව ගිහිලා දැන් ඔබ බොහොම ප්‍රවීණ විදිහට වැඩේ කරනවා. නමුත් පළවෙනි තැනට ගියොත් ඕනම දෙයක් ප්‍රථම වතාවට කරනකොට අපි ගොඩක් හිතලා මතලා කරනවා. පටන් ගැනීම හරි අමාරුයි කියනවා වගේ නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම එතකොට අපි අපේ මනසේ සියලුම පැතිකඩයන් යොදනවා. දැන් මොකද වෙන්නේ කාලාන්තරයක් යනකොට අපි එකම දේ අපි රිපීට් කරනකොට නැවත නැවත කරනකොට මනස ඒක අපේ ඒක රෙජිස්ටර් කරගන්නවා. ඒ කියන්නේ අපි කියනවා එතකොට පැටර්න් එකක් නිර්මාණය වෙනවා, රටාවක් නිර්මාණය වෙනවා. එතකොට ඒ රටාව දිගින් දිගට යනකොට මෙමරි එකක්, එහෙම නැත්නම් මතකයක් හැටියට අපේ මනසේ තැම්පත් වෙනවා. ওই මතකයට අපි කියනවා ඔටෝ පයිලට් කියලා. ওই හේතුව නිසා තමයි අපි ගොඩක් දේවල් ඔටෝ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් උදාහරණයකට දැන් උදේට අපි නැගිටලා අපි ගිහිල්ලා දත් මදිනකොට අපි දැන් ওই දත් මදින ක්‍රියාවලිය ගැන බොහෝම බැරෑරුම් ලෙස හිතන්නේ නැහැනේ. ඒ කියන්නේ බ්‍රෂ් එක ගන්න මම මොන අතින්ද? මං කොයි පැත්තෙන්ද පටන් ගන්නෙ? ওই වගේ තීන්දුව తీරන ගන්නේ නැහැ. නන්ද ඕන නිසා කරනවා. ඒ වගේම අපි ඒකට පුරුදු වෙලා තියෙනවා. පුංචි කාලේ අපිට අපේ දෙමාපියෝ මෙන් උදේට රැට දත් මදින්න බල කරලා අපි කැමැත්තෙන් කරේ නැහැනේ පොඩි කාලේ. ඉතින් කොහොම හරි මේ වෙනකොට දැන් වොෂ්රූම් එකට ගිහිල්ලා එළියට එනවා දතුත් මැදලා අපි දන්නෙත් නැහැ. දැන් ඒ දන්නෙත් නැතුව කෙරුණා කියලා අපි කියන්නේ අපේ ඔටෝ පයිලට් එක ක්‍රියාත්මක වෙන විදිහ. එතකොට අපි හිතන් අපි දැනගන්න ඕන දෙයක් තමයි දැන් මේ ඔටෝ පයිලට් එකේ හොඳ පුරුදුත් තියෙනවා, නරක පුරුදුත් තියෙනවා. ඉතින් මේ පුරුදු ක්‍රියාත්මක වෙනකොට අපේ ලොජිකල් එහෙම නැත්නම් තාර්කික මනසේ ලොකු බලපෑමක් නැහැ. අපි ඔහේ ක්‍රියාත්මක වෙනවා. ඒක මොකද ඒකට හේතුව අර මං කලින් කිව්වා වගේ පැහැදිලි කරා වගේ ඒ පුරුදු නිර්මාණය වෙලා ඒක මතකයේ තියෙනවා. ඉතින් අපිට තියෙන අවස්ථාව ආවම මේ මතකයට අග්ගාලා අවදි වුණාම ඒ අවශ්‍ය දේ ක්‍රියාවලිය කෙරෙනවා. එතකොට අපිට નિરાයාසයෙන්ම කිසිම අමාරුවක් නැතුව මේ දේවල් කරගන්න හැකියාව හම්බ වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පුරුද්දක් නිසා කොහොමද ජීවිතේ මෙච්චර වෙනස් වෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පුංචි දෙයක් ඇතිනේ අපේ ජීවිතේ වෙනස් කරගන්න. නේද? සාමාන්‍යයෙන් දැන් අපි ඔය අසාර්ථකයි කියලා කෙනෙක්ගේ පුංචි පුරුද්දක් වෙනස් කරගත්තත් ඒ කෙනාට සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔබට හිතෙන්න පුළුවන් පොඩි පුරුද්දක් නිසා අපේ ජීවිතේ මෙතනම් වෙනස් වෙන්නේ කොහොමද කියලා තැනකට කෙනෙක් කියන්න පුළුවන්. එහෙම කෙනෙක් ඇහුවොත් අපි නැත්නම් එහෙම කෙනෙක්ට හිතුනොත් කොයි වගේ උපදෙසක් දවතුමිය ලබා දෙන්නේ? දැන් අපි උදාහරණයකට ගමු. අපි කේන්ද්‍රස්ථානයක ඉන්නවා. දැන් අපි වටා මෙන්න මේ රවුමක් තියෙනවා. දැන් මේ අපි කේන්ද්‍රස්ථානයේ ඉඳලා අපි එක මාර්ගයක ගියොත් අපි නවතින තැනක් තියෙනවා ඒ වෘත්තයේ. හැබැයි අපි එක අංශකයක් චුට්ටක් පොඩ්ඩක් එහාට ගියොත් අපි නතර වෙන්නේ වෙන තැනක. අන්න ඒ දේ තමයි ඔබ දැන් පැහැදිලි කරේ. මොකද පුරුදු දැන් අර සාර්ථක අසාර්ථක අයගේ පුරුදු බලද්දි දැන් සාර්ථක කෙනෙක් අපි හිතන උදේ පාන්දර මෙයා නැගිටිනවා. නැගිටලා එයාගේ දවස ගැන එයාට විෂන් එකක් දැක්මක් තියෙනවා. එයාට අරමුණක් තියෙනවා. දැන් එයා ඒක පළවෙනි පාර කරද්දී අර මං කිව්වා වගේ බොහොම මහන්සියෙන් ඒ ගැන දැනුවත් වෙලා බොහොම කැමැත්තෙන් බොහොම අමාරුවෙන් කරා. හැබැයි කාලයක් යනකොට එයාට උදේට නැගිටලා තමාගේ ඩේලි ප්ලෑන් එක බලලා ඒක තමාගේ අරමුණට සම්බන්ධයිද කියලා හැම දෙයක්ම කරන එක එයාට සාමාන්‍ය දෙයක්. නමුත් දැන් අලුතෙන්ම කෙනෙක් ඕක කරන්න ගියොත් යම් කාලයක් එයාට ඒකට පුරුදු වෙන්න වෙනවා. අසාර්ථක පැත්ත කෙනෙක් ගැන කතා කරොත් එයා රෑ වෙනකන් එක්ක සෝෂල් මීඩියා ඉන්නවා, එහෙම නැත්නම් අවදියෙන් ඉඳලා බොහොම රෑ වෙනකන් නිදිමරලා උදේට නැගිටින්නේ නැහැ. එතකොට උදේ වරුවම යාට නැති වෙලා යනවා. ඊට පස්සේ නැති වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? දවල් වෙලා නැගිට්ටට පස්සේ යාට දැන් ගිල්ටි. එහෙම නැත්නම් යාට බොහොම පසුතැවීමකට ලක් වෙනවා. එහෙම වුණාට පස්සේ දවස පුරාමත් එයා හිතන අපරාධ ටිකා වේලස්සනේ නැගිටනම් ඊට වඩා වැඩක් කරගන්න තිබ්බනේ කියලා ඒ ගැන පසුතැවිලා ඊට පස්සේ ඊළඟ දවසේ නිින්දට යන්නේ බොහොම අසතුටුදායක මනසකින්. ඉතින් ඔය විදිහට ඕකාර විෂ සයිකල් එහෙම නැත්නම් විෂම චක්‍රයක් හැටියට යනවා. දැන් හිතන්න දැන් සාර්ථක කෙනා බොහොම සතුටින් ඉදිරියට යනවා. අසාර්ථක පුරුදු තියෙන කෙනා බොහොම දුකින් ඉදිරියට යනවා. අන්න ඒ විදිහට තමයි මේ පුරුදු ජීවිත වෙනස් කරන්නේ.
දැන් පුරුද්දක් තුළින් ජීවිත කොතරම් වෙනස් වෙනවද? පුංචි පුරුද්දක් ඇති සාමාන්‍ය ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. දැන් ඔබතුමියට තියෙන අත්දැකීම් එක්ක මම කැමතියි දැනගන්න මේ කෙනෙක්ගේ ජීවිතයක තියෙන මේ මොනවද සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම තියෙන අයහපත් පුරුදු අපි කියන්නේ යහපත් නැති හොඳ නැති පුරුදු කියලා නරක පුරුදු සාමාන්‍යයෙන් දැන් අත්දැකීම් තියෙනවනේ කෙනෙක් එක්ක කතා බහ කරනකොට සහ ඔබතුමියට දැන් මේ ශේෂ්ඨය ගැන සම්බන්ධයෙන් වැඩි දැනුමක් තියෙන නිසා මම අහන්නේ මේ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම මොනවද මේ කෙනෙක් बाहर फिजिकल हैबिट्स मर खाली उदाहरण दी එලිවෙන කන් නිදි මරලා උදේ ගොඩාක් පරක් වෙලා නැගිට්ටාම කෙනෙක්ට කියන්න පුළුවන් ඔය යන විදිය හොඳ නැහැ පොඩ්ඩක් උදේට නැගිටලා ජීවිතය ගැන පොඩ්ඩක් ඔయిత වඩා බරපතල ලෙස හිතුවොත් හොඳයි නේද කියලා අම්මා තාත්තට හරි ආදරය කරන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් හැබැයි භයානක පැත්ත තමයි අපි මානසික පුරුදු. දැන් ඔය පැත්ත ගොඩාක් අයට මග හැරෙන පැත්තක්. දැන් මගේ ශාස්ත්‍රීය හැටියට කිව්වා වගේ කෝචින් මම ලයිෆ් කෝචින් කරනකොට මගේ සේවා ලාභින්ට මම මුලින්ම කරන්නේ ඔවුන්ගේ මානසික පුරුදු මොනවද කියලා ඔඩිට් එකක්. එහෙම නැත්නම් විගණනයක් කරනවා. ඒ කියන්නේ මේ පේන්න අපිට බාහිරව තියෙන පුරුදු වලට වඩා අපි මනසින් මොනවද කරන නරක පුරුදු කියලා හොයන්න බලන්න. හොයන්න බලනවා. මොකද ඒකෙන් තමයි කායික පුරුදු සහ යාගේ මුළු ජීවිතයම නිර්මාණය වෙන්නේ. දැන් අපි එකම දෙයක් දිගින් දිගට කරනකොට උදාහරණයකට දැන් මුලින්ම drive කරද්දි බය වෙලා හිටියට දැන් හොඳට drive කළ පුරුදු කෙනෙක්ට වාහනේ එක තැනක ඉඳලා තව තැනකට අරන් යන්නේ කියන්නේ ඔටෝ පයිලට් එක යනවා. ඒ වගේ එක සිතුවිල්ලක් අපි එක හොඳ හෝ නරක සිතුවිල්ලක් අපි මුලින්ම හිතලා ඒ සිතුවිල්ල අපි නැවත නැවත හිතනකොට අපි දන්නේම නැතුව ඒ සිතුවිල්ල අපේ මනසේ පුරුද්දක් හැටියට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ කිව්වා වගේ නරක පුරුදු හැටියට අපි විශ්ලේෂණය කරලා බලනකොට ලෝකයේ ගොඩාක් මානසික ප්‍රශ්නවලට හේතු වෙලා තියෙන ප්‍රධාන පුරුදු කිහිපයක් අද මම ඔයත් එක්කලා අපේ ප්‍රේක්ෂකයන් එක්කලා බෙදා ගන්න අදහස් කරනවා. ඒකේ ප්‍රධානම එකක් හැටියට එන්නේ unworthiness and self doubt. ඒ කියන්නේ තමා ගැන තමා වැඩකට නැති කෙනෙක් හැටියට හිතන පුරුද්දක් තියෙනවා. තමන් විසින්ම හිතනවා. දැන් ඕක පටන් ගන්න පුංචි කාලේදී දැන් සමහර වෙලාවට කියන කිසි වැඩක් නැ මේ දරුවා මොනවා කරත් මේ හරියන්නේ නැ. දැන් එක එකනාගෙන් අපිට ඕක හම්බ වෙනවා. සමහරලාට දැන් අම්මලා තාත්තලා අපිට බොහොම ද්වේෂ සහගත සිතෙන් නෙමෙයි මේ දරුවව හදන්න උමනා නිසා කියන දෙයක්. ඒ වුණාට ඕක ළමයාගේ හිතේ ගිහලා රෙජිස්ටර් වෙනවා. සමහරලාට ටීචර් කෙනෙක් කියනවා මේ ළමයා නම් කිසිම වැඩක් නැ මේ මෝඩෙක් වගේ හැසිරෙනවා. ඔන්න ඔය වගේ දේවල් කියනකොට සමහර වෙලාවට හිතනවා මං එච්චර හොඳ කෙනෙක් නෙමෙයි මට වටිනාකමක් නැහැ. දැන් ඕක එයා ටිකෙන් ටික හිතන්න ගනිද්දි පහු වෙනකොට ඒක එයා හිතලා හිතනවා නෙමෙයි. ඒක එයාගේ රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර පුරුද්දක් වගේම ඇවිල්ලා. ඉතින් ඒ වගේ කෙනෙක් හිතන්නේ යමකට යමක් කරන්න යනකොට එයා බොහොම කොන්ෆිඩන්ට් විදියට ආත්ම විශ්වාසයෙන් යන්නේ නැහැ. එයාගේ අර වොයිස් එක එහෙම නැත්නම් හඬක් ඇහෙනවා ඔයාට ඔක කරගන්න බැරි වෙයි. අනිවාර්යයෙන්ම ඔයා ෆේල් වෙයි. අනේ ඒ විදිහට ඒක හරි භයානක පැත්තක්. තමන්ට තමන් ගැන තියෙන මේ විශ්වාසය නැතිවීමක් වෙලා තියෙනවා එතන. එතනදි වෙලා තියෙනවා දීර්ඝ කාලීනව අර වැරදි සිතුවිල්ල පුරුදු කිරීම තුලින්. හැබැයි ඕක අනිවාර්යයෙන්ම අනිත් පැත්තට අපිට පෙරලන්න පුළුවන්. ඕක තමයි තියෙන good news එක. ඒ කියන්නේ තමා වටිනාකමක් නැති කෙනෙක් හැටියට හිතනව වෙනුවට නෑ නෑ. ඒ පුංචි කාලේ මට අහන්න ලැබිච්ච දේවල් ඇත්ත නෙමෙයි. ඒ කාලට විතරක් මං ඒ මුහුණ දුන්න ප්‍රශ්න. නමුත් දැන් මේ වෙනකොට මං ගොඩක් දැනුවත් කෙනෙක්. මං වැඩි හිටියෙක්. ඒ නිසා මං ඒ පුංචි කාලේ දේවල් වලට කොටු වෙලා ඉන්න උනේ නෑ කියලා යට හිතලා යගේ ජීවිතේ වෙනස් කරගන්න හැකියාව තියෙනවා. දැන් ජීවිතේ වෙනස් කරගන්න දැන් මේ යහපත් පුරුදු වගේම අයහපත් පුරුදුත් තියෙනවා. ජීවිතේ දැන් අපිට සාර්ථක වෙන හැම කෙනාට තුළම මේ දේවල් තියෙනවා. අර ඔබතුමිය හොඳ තැනකට ආව. දැන් කෙනෙක්ගේ මේ අපි බාහිරින් දකින පුරුදු වලට වඩා කෙනෙක්ගේ මානසිකව තියෙන පුරුදු වලින් ලොකු බලපෑමක් ජීවිතයට එකතු වෙනවා නේද? ලොකු බලපෑමක්. ඒක ලොකු මං හිතන්නේ හොඳ උපදෙසක් ලබා ගන්න පුළුවන් තැන. අපි හිතන්නේ මේ අපි බහින් දකින බාහිර පුරුදු ටික වෙනස් කරගත්තම ඇති එහෙම කියලා අපි හිතන්නේ නේද? කෙනෙක්ගේ අපි ජීවිතේ කෙනෙක්ව ඇත්තටම තක්සේරුවකට ලක් කරන්නේ කෙනාගේ බාහිර ස්වරූපය බලලා ඒ පුරුදු තුළින්. හැබැයි මානසිකව සමහර අවස්ථාවල ඒ පුරුදු කොතරම් දියුණු තත්ත්වයක තියෙනවද නැත්නම් ඇත්තටම දියුණු තත්ත්වයක නැති පුරුදුද තියෙන කියන එක හොඳ ගැටණයක් අපිට අවස්ථාවක් නේද ඇත්තට මේක බලන්න. අනිවාර්යයෙන්ම. මොකද දැන් ඔය දැන් self worth කියන්නේ තමාගෙන තියෙන වටිනාකම වගේම තවත් පුරුද්දක් තමයි හැම දෙයක්ම අපි හිතමු සැක කරනවා. දැන් පොඩියට දවසක් දෙකක් සැක කරාම එයා දවස් 3ක් 4ක් 5ක් සැක කරාම ඕනම දෙයක් ගන්නත් එයාට සැක සහිත ස්වභාවය
ස්වභාවයක් එනවා. ඒක පුරුද්ද. හැම දේ ගැනම. හැම දේ ගැනම. ඒ වගේම පෙසිමිසම්. මේ කියන්නේ හැම දෙයකම වැරදි පැත්ත, අසුභවාදී පැත්ත. දැන් අපි සමහර අයට කියන නෑ යොච්චර නෙගටිව් පොඩ්ඩක් මේ සුභවාදීව හිතා. නමුත් ඒක එක රයින් කරන්න බෑ. මොකද යා කාලයක් තිස්සේ හැම දෙයකම වැරදි පැත්ත, එහෙම නැත්නම් අසුභවාදී පැත්ත දකින්න පුරුදු වෙලා නම් එයාට ආපහු කෙනෙක්ගේ හොඳ දෙයක්, කෙනෙක්ගේ හොඳ ගුණයක් දකින්න බැරි වෙනවා. එයා කැමති වුණත් බෑ. ඇයි? එයාගේ පුරුද්ද තමයි බොහොම ඩොමිනන්ට් විදිහට තියෙන්නේ. ඒ හැම දේ ගැනම බලන්න පුරුදු වෙන්න වැරදි පැත්තට. ඒ වගේම තමයි ප්‍රොකස්ටිනේෂන්. ඒ කියන්නේ වැඩ කල් දැමීම. දැන් එක දවසක් වැඩ කල් දාලා, දෙවෙනි දවසෙත් වැඩ කල් දාලා, තුන්වෙනි දවසෙත් වැඩ කල් දාලා, ඔහොම දවස් 3-4ක් එක දිගට වැඩ කල් දානකොට වැඩ කල් දානක යාගේ පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට වෙලාවට වැඩක් කරන එක යාගේ සිස්ටම් එකේ නැහැ. එතකොට ඔය වගේ තවත් තියෙනවා ෆියර්. ඒ කියන්නේ බය වෙන එක. පුංචි කාලේ ගොඩක් දේවල් වලට බය කරාම දරුවන්ට හැම දෙයකටම බය වෙනවා. ඉදිරිපත් වෙන්නේ නැහැ. යම් කිසි දෙයකට මූලිකත්වය ගන්නෙ නැහැ. හැම තිස්සෙම මොකක් හරි බයකින් යව නතර කරනවා. දැන් ඒ බයත් එයාගේ පුරුදු ඔටෝ පයිලට් එකේ තියෙනවා. ඉතින් මේවා හරීම අවාසනාවන්ත සිදුවීම්. එක එක දේ එක එක හේතු නිසා ඇති වුණාට අපේ කාර්යය තමයි ඒවා හොයලා බලලා ඒවා වලින් ගොඩ එන්නේ. ඒ කියන්නේ ලිමිටින් බිලීෆ්, අපිව සීමා කරන විශ්වාසයන්ගෙන් ගොඩට ගන්න එක තමයි අපි කරන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඕන කෙනෙක්ට ඒක ඕන වෙලාවක තීරණයක් අරගෙන ඒ දේ වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඒක තමයි සුභවාදී. සුභවාදීව ඔය විදිහට යනකොට ජීවිතේ මේ සමහර අය ඉන්නවනේ දැන් අපි කරන දේවල් දිහා බලලා ඒගොල්ලොන්ගේ පුරුදු වෙනස් කරගන්න පිරිසක් ඉන්නවා. සමහර අවස්ථාවල අපි ඒකේ හොඳ නරක පැත්ත මේ හිතන්නේත් නැහැ. ඇත්තට මේ නමුත් අපි සාමාන්‍යයෙන් හිතනවා මගේ යාළුවා වගේ වෙන්න ඕන, මම ඒ පුරුදු වෙනස් කරගන්න ඕන. එහෙම මානසිකව අපි ඇත්තට මේ යම් තැනකට එනවා. එහෙම කෙනෙක් ඉන්නවා නම් උපද දෙන උපදෙස. හැමතිස්සෙම පුරුදු ගැන කතා කරද්දී අපි කියන දෙයක් තමයි කම්පෙයා කරන්න එපා. ඒ කියන්නේ සසඳන්න යන්න එපා. හැමෝගෙම ජීවන රටාවල් හාත්පසින්ම වෙනස්. එක පවුලක් ගත්තත් පවුලේ සමාජිකයන්ගෙත් අත්දැකීම් සහ හැම දෙයක්ම වෙනස්. ඒ නිසා හැමතිස්සෙම තමා සමගම සංසන්දනය කරලා මම මගේ හොඳ පැත්ත එළියට ගන්නෙ කොහොමද? සහ මම මගේ අඩුපාඩු හොයාගන්න වැඩි වශයෙන් කාලය යොදන්නේ කොහොමද? ඔන්න ඔය දේවල් ගැන ඇක්ටිව්ලි, ඒ කියන්නේ බොහොම ක්‍රියාශීලීව හිතුවොත් එයාට අනිවාර්යයෙන්ම මේ දේ පේන්න ගන්නවා. නමුත් ගොඩ වෙලාවට අපි දකින්නේ අපි ඒකට කියන ඔටෝ පයිලට් එකෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ කියන්නේ අසිහිය. සිහිය නෙමෙයි. දැන් අපේ දෙපැත්තක් තියෙනවානේ තර්කානුකූලව අපි හිතනවා ඔටෝ පයිලට් එකෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන තියෙන භයානක පැත්ත තමයි රිසර්ච් වලට අනුව අපි හොයාගෙන තියෙනවා දවසක අපි කාර්යයන් බලද්දී 95%ක්ම ක්‍රියාත්මක වෙන්නේ ඔටෝ පයිලට් එකෙන්. 5%ක් තමයි අපි හොඳට හිතලා මතලා බොහොම මොලේ පාවිච්චි කරලා තර්කානුකූලව වැඩ කරන්නේ. දැන් හිතන 95%ක්ම අපේ ක්‍රියාත්මක වෙන්නේ පුරුදු විදිහට නම් ඒ පුරුදු මල්ලේ තියෙන අවුල් සහගත දේවල් නම් අපේ ජීවිතේ කොහොම වෙයිද? ඉතින් ඒ නිසා අපි ඊට වඩා අපේ පුරුදු මොනවද කියලා පොඩ්ඩක් කෑෆුල් වෙන්න ඕනේ. ගොඩක් ප්‍රවේසම් වෙන්න ඕනේ නේද? අපිට තියෙන නරක පුරුදුද හොඳ පුරුදුද කියලා ඇත්තටම අපි හොයාගන්නවා නම් කොහොමද අපි ඒක කරන්න ඕන? සාමාන්‍යයෙන් හොඳ පුරුද්දක්ද නරක පුරුද්දක්ද කියලා අපිට සසඳීමකට එන්න පුළුවන් තැනකට අපි පැමිණෙන්න එපා ජීවිතේ. දැන් ඔබ හිතනවා ඇති මේ මන්ත්‍ර තියෙන පුරුද්ද හොඳයිද නරකයිද කියලා මට හොයාගන්න බෑ. මේක හොඳ පුරුද්දද නරක පුරුද්දද? එහෙම කෙනෙක් ආවොත් කොහොමද අපි එහෙම හොයාගන්නේ මගේ ජීවිතේට හොඳ පුරුදුද මේ නරක පුරුදුද කියලා? ඇත්තටම සමාධි අපි හැමෝම හොඳ පුරුදු නරක පුරුදු මොනවද කියලා හොඳට දන්නවා. මොකද අපි ඒ ගැන දැනුවත්. අපි නොදන්න පැත්ත තමයි අපිට ඒ පුරුද්ද මග හැරෙනවා. අපි ඒ දිහා දකින්නේ නැහැ, බලන්නේ නැහැ. මොකද අර ඔටෝ පයිලට් ක්‍රියාත්මක වෙනකොට තමාට ඒ ගැන දැනුවත්භාවයක් නැහැනේ. එතකොට ඔයා කියපු දෙයට තියෙන එකම විසඳුම පුළුවන් තරම් සිහියෙන් ජීවත් වෙන එක. සිහියෙන් ඉඳද්දි තමාට පුළුවන් ආ මගේ මනසට දැන් ආවේ තරහ සිතුවිල්ල. මගේ මනසට දැන් මං ගැන සැක මට බැරි කෙනෙක් හැටියට මං හිතුවා. ආ ඒ කියන්නේ ඒක හොඳ සිතුවිල්ලක් නෙමෙයි. එතකොට තමා දිහා හොඳට බලනවා නම් හොඳ නරක සිතුවිලි මොනවද කියලා පුරුදු මොනවද කියලා තමාටම හඳුරගන්න පුළුවන්. ඉතින් දැන් තමා ළඟ තියෙන වැරදි පුරුද්දක් නම් එයා ඒක තියාගෙන ඉන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. එතකොට එයාට පුළුවන් ඒක වෙනස් කරන්න. හැමෝගෙම ජීවිතවල තියෙන එකම බලාපොරොත්තු අපි අර මුලින්ම කිව්වා වගේ සාර්ථක ජීවිතයක් ගත කරන එක. ඒ සාර්ථක ජීවිතයකට යන ගමන් මගට හොඳ පුරුදු යහපත් පුරුදු අපේ ජීවිතයට එකතු කරගන්න නිර්මාණය කරගන්න අපි හැමෝම කැමති. කෙනෙක් හිතෙන්න පුළුවන් අපි යහපත් පුරුදු එතකොට හොඳ පුරුදු ජීවිතයට සාර්ථක වෙන්න නිර්මාණය කරගන්නේ කොහොමද? ජීවිතයේ මේ යන කාල සීමාවන් තුළ කොහොමද මේ දේවල් අපි නිර්මාණය කරගන්නේ?
පුරුදු අලුතෙන් නිර්මාණය කරන ක්‍රමවේද රාශියක් තියෙනවා. ඉතින් අද අපි කාල වේලාවත් එක්ක මම එක ක්‍රමවේදයක් කියලා දෙන්නම්. අපි මේකට කියනවා හැබිට් ලූප් කියලා. ඒ කියන්නේ අපි පුරුද්දක් අපේ අලුත් පුරුද්දක් අපි පරණ පුරුද්දකට එකතු කරලා ඒක යම් කාලයක් කරනවා. දැන් මර මං කියවන එකම දේ නැවත නැවත කිරීමෙන් පුරුද්දක් බවට පත් වෙන්නේ කියලා. එතකොට දැන් තමාට හැමතිස්සෙම තමා ගැන ඍණාත්මක සිතුවිලි එනවා නම් එයා බලනවා හරි මං දැන් මේක ධනාත්මක පැත්තට හරවගන්නේ කොහොමද? දැන් උදාහරණයකට එතකොට බලනවා දැනට තියෙන පුරුද්දක් අපි තෝරගන්නවා. දැන් අපි දත් මදින උදාහරණ ගමු. දත් මදිනකොට අපි සාමාන්‍යයෙන් කන්නාඩි ඉස්සරහට ගිහලා දත් මදිනවනේ. එතකොට දත් මදින පුරුද්දට මං ගැන හොඳ මගේ මනසට හොඳ ගැන කතා කරන්න මං දත් මදින වෙලාව දාගන්නවා. එතකොට මං හිතනවා හරි මං දත් මදිනකොට මං හිතලා මම ඉතාමත් ශක්තිමත් කෙනෙක්. අද දවසේ පටන් ගත්ත ගමන්මනේ අපි දත් මදින්නේ. එතකොට අපි හිතනවා අදිෂ්ඨාන කරනවා අද මං දවස ඉතාමත් සිහියෙන් ගත කරනවා. මං පුරුදු විදිහට මගේ ජීවිතය අද ගත කරන්නේ නැහැ. බොහොම සිහියෙන් මට අවශ්‍ය කරන දේ වෙනුවෙන් මම කැප වෙනවා කියලා ඒ දේ කියන්න තමාට ඒකට අපි කියනවා පොසිටිව් සෙල්ෆ් ටොක්. එහෙනම් අපි නෙගටිව් අපි ඍණාත්මකව අපි කතා කරන දේ ධනාත්මක දෙයකින් අපි රිප්ලේස් කරනවා. ඒ දේ කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි දොරවල් එහෙම වහලා කරනවානේ. මොකද නැත්තම් ගෙදර මිනිස්සු හිතයි මෙයා කන්නාඩි දිහා බලාගෙන කතා කරනවා මොකක් හරි ප්‍රශ්නයක් දාන්නයි කියලා හිතයි නේද. ඉතින් ඒ නිසා ඒ වගේ කරදර වලට වැටෙන්නේ නැතුව බොහොම පුද්ගලිකව වෙලාවක් හදාගෙන තමා ගැන හොඳ දේවල් හිතන ඒ වෙලාව යොදා ගන්නවා. තමා බොහොම සාර්ථක කෙනෙක්. මට අවශ්‍ය කරන හැකියාව මගේ ළඟ තියෙනවා. මම ඒකට යම්කිසි මන් ටිකක් මහන්සිනුත් ඒවා මට එළියට ගන්න පුළුවන්. සහ සාර්ථකත්වයේ මට උරුම දෙයක්. මට ඒක අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔන්න ওই විදිහට ටිකක් තමාව ඉහළට දාන විදිහ සිතුවිලි ටිකක් දත් මදින ගමන් හිතුවොත් එළියට එන්නේ වෙනස්ම කෙනෙක්. ඒ කියන්නේ අපි මනසට මනස අවදි කරලා තියෙන ප්‍රබෝධමත් විදිහට. එහෙම නැත්නම් අර ඔටෝ පයිලට් එකේ ගිහලා දත් මදිනවා එනවා එදා වෙනදා වගේම දවස රිපීට් වෙන්න ගනිද්දී අපිට ප්‍රතිඵලවල වෙනසක් හම්බ වෙන්නේ නැහැ. දැන් සාර්ථක ජීවිත අපේ බලාපොරොත්තුව කියලා අපි හැමෝම කියවනේ. දැන් එහෙම කෙනෙක් ඉනවා නම් අවසාන වශයෙන් අපි උපදෙසක් ලබා දෙමු. අසාර්ථකයි කියලා ජීවිතේ යම් තැනක නැවතිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සාර්ථක වෙන්න මේ තියෙන නරක පුරුදු අපි අයින් කරගෙන අපි දැන් කිව්වා පුරුදු වෙනස් කරගන්නේ කොහොමද? පුරුදු අලුතෙන් නිර්මාණය කරගන්නේ කොහොමද අපි? අපි කොහොමද නරක පුරුදු හොඳ පුරුදු බවට පත් කරගන්නේ කියන එක. හැමෝගෙම ජීවිතේ බලාපොරොත්තුවනේ දියුණු වෙන එක, සාර්ථක වෙන එක, ජය ගන්න එක අපි හැමෝගෙම ජීවිතේ බලාපොරොත්තු. එහෙම ජය ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපි අවසාන වශයෙන් උපදෙසක් ලබා දෙමු. හොඳයි. ප්‍රධානම දේ දැනගන්න ඕන දේ තමයි ඔබ සහ පුරුදු කියන්නේ දෙන්නේ. දැන් මේ දෙක එකක් නම් ඔබට වෙනස් කරන්න බැහැනේ. ඒ කියන්නේ එකට එක ඇලවිලා තියෙන සම්බන්ධ වෙලා තියෙන. එතකොට දැන් ඔබ සහ පුරුදු කියන්නේ දෙන්නෙක් නිසා පුරුදු වෙනස් කිරීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අපි මේ ලෝකෙට බිලිඳෙක් හැටියට බිහි වෙනකොට මේ කිසිම පුරුද්දක් අපේ ජීවිතේ නැහැ. එතන මේ දේවල් අපි බාහිරින් එකතු කරගත්ත දේවල්. එකතු කරගත්ත දේවල් අයින් කරන්නත් පුළුවන්. ඉතින් ඒ විශ්වාසය හැමෝළඟම තියෙන්න ඕනේ. ඒ බව විශ්වාස කරන්න ඕනේ. ඉතින් තමාම ඉතාමත්ම හොඳින් තමාගේ ජීවිතය තුළට ගිහිලා බය නැතුව මගේ තියෙන අඩුපාඩු මොනවද කියලා තමා විසින් අධ්‍යයනය කියදෙන්න ඕනේ. ඩොක්ටර් ෆිල් කියන මනෝවිද්‍යාඥයා කියනවා අපිට අපි පිළිගත්තොත් විතරයි යමක් අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් අපි හිතුවොත් නෑ මම සියල්ල දන්න කෙනෙක් මගේ හැම දෙයක්ම හොඳින් කියලා එතනින් එහාට යට දියුණුවක් ලබන්න වෙන්නේ නෑ. ඉතින් බොහොම නිහතමානී ලෙස තමා දිහා බැලලා මේ වැරද්ද මේ අඩුපාඩුව මම වෙනස් කරගත යුතුයි කියන තැනට ආවා. ඉතින් මම වෙනස් කළා මගේ ප්‍රතිඵල වෙනස් කරගන්නවා කියන තැනට එන්න. දැන් කෙනෙක් හැතරම හිතෙන්න පුළුවන් මට බෑ කියන තැනකට එන්න පුළුවන් කෙනෙක්. මට කොච්චර කරත් මේ දේවල් කරන්න බෑ කියලා. එහෙම තැනකට ආපු කෙනෙක්ට ඇත්තටම මේ වගේ හිත නිවන්න මොන හරි උපදෙසක් ලබා දෙද්ද ගොඩක් අය ඉන්නවනේ දැන් කොච්චර දේවල් කියලා දොන්නත් සාමාන්‍යයෙන් හිතනවා බෑම තමයි බෑම තමයි කියලා හිතනවා. බෑ කියලා දෙයක් නෑ ඇත්තටම හැමෝටම ඕනම දෙයක් පුළුවන්. මොකක් හරි තමන් එවිඩෙන් මහන්සි වෙලා උත්සාහයෙන් කැපවීමෙන් කරනවා නම් ඕනම දෙයක් පුළුවන්. එහෙම බෑයි කියලා අතරමඟ ජීවිතේ නවත්තන පිරිසකුත් අපි දැකලා තියෙනවා. අද සමාජයේ මේ වර්තමානයේ අපි ඕන තරම් දේවල් අහලා තියෙනවා. ප්‍රශ්න කරදර එනකොට දැන් නැති කියන තැනකට මිනිස්සුපත් වෙලා තියෙනවා. ඉතින් එහෙම සමාජයක කෙනෙක් ඒ විදිහට සමන්ගේ ජීවිතේ ගොඩේන උපදෙසක් ලබා දෙන එකත් ගොඩක් පින් වැඩක් ඇත්තටම. අපි එහෙම කෙනෙක් ඉනවන මොන වගේ උපදෙසක්ද ලබා දෙන්නේ? මං ගොඩ වෙලාවට කියන දෙයක් තමයි ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන එක. මොකද මොනහරි දෙයක් කරලා අපි හිතමු එක දවසක් ජිම් එකට ගිහිල්ලා දුවලා ගිහිල්ලා
බර මනිනකින් බලනවා කිලෝ 10ක්වත් අඩු වෙලාද කියලා දවසින් දවසින් ඉතින් ඒ වගේ වුණාම ඉක්මනට ෆ්‍රස්ට්‍රේට් වෙනවා ඉක්මනට බලාපොරොත්තු බිඳ වැටෙනවා ඉතින් එහෙම වෙලාවට මම කියන්නේ දැන් ඔබට අවුරුදු 25ක් නම් අවුරුදු 30ක් නම් පොඩ්ඩක් හිතලා බලන්න පුරුද්දට කොච්චර වයසක්ද කියලා එතකොට ඒ පුරුද්ද අපි හිතමු අවුරුදු 25ක කෙනෙක් කියලා එහෙම නැත්නම් 30ක කෙනෙක් කියලා ඉතින් ඒ 30ක කෙනෙක් නම් අඩුම තරමේ ඒ තියෙන අපි හිතමු ඒ ඒ අහිතකර පුරුද්ද ඔබ පුරුදු වෙලා අවුරුදු 20ක් තියනවා වෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 20ක පුරුද්දක් දවස් දෙකක් වෙනස් කරා කියලා එක ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් ඉවසීමක් තියෙන්න ඕනේ සහ විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් පුරුදු වෙනස් කරලා ජීවිතේ ඉතාමත්ම සාර්ථක කරගෙන සුන්දර විදිහට ජීවත් වෙන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා තවත් දෙයක් තමයි පුළුවන් තරම් ධනාත්මක නිවුස් ධනාත්මක දේවල් එක්කලා තමාගේ ජීවිතේ මුසු කරගන්න ඕනේ. පුළුවන් තරම් ඍණාත්මක මිනිසුන් විස සහිත මිනිසුන් සමග තියෙන සම්බන්ධතාවයන්ගෙන් ඈත් වෙන්න ඕනේ. තමාගේ පරිසරය ආයසින් සතුට ලබා ගන්න පුළුවන් පුළුවන් වෙනවා. එතකොට තමාගේ පරිසරය ක්ලීන් කරගන්න එක තමාගේ වැඩක්. දැන දැනම ගිහිල්ලා අමාරු වෙනවා. ඉතින් ජීවිතයේ සාර්ථකත්වයකට කරා යන ගමන් මගට හොඳ පුරුදු එකතු කරගෙන ජීවිතය තව තවත් යහපත් කරගන්න තමයි මේ උපදෙස් ඔබ වෙනුවෙන් ලබා දෙන්නේ. ඉතින් නදී වික්‍රමසිංහ මහත්මියගෙන් ඔබටත් පුළුවන් උපදෙස් ලබා ගන්න මේ දුරකථන අංකය ඔස්සේ 076158255 076158255 ඔස්සේ ඉතින් ඔබටත් සම්බන්ධ වෙලා ජීවිතය යහපත් කරගන්න තව තවත් තොරතුරු ලබා ගන්න. ඒ අතරේ ඔබතුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී ජීවිත සාර්ථක කරගන්න ජය ගන්න යන මාවතකට ඔබට උපදෙස් ලබා දෙන්නට අපිත් එක්ක තුනේ සහතිකලත් ජීවන උපදේශිකා නදී වික්‍රමසිංහ මහත්මිය බොහොම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි, එහෙමනම් අපි විරාමයක් ලබා ගන්න ඕන. විරාමයෙන් අනතුරුවත් අපි නැවත ඔබ මුණ ගැහෙනවා. ආදරණීය ජීවිතය තුළින් රැඳිලින් අපි තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන් තිරණය කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයක් ලබාගෙන නැවත අපි ඔබ මුණ ගැහෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.